2024 වර්ෂයේ ජනවාරි මාස 18 වෙනි දින විෂ්ණු ලක්ෂ්මී යෝගයෙන් කාන්තාව පැතුම් මල්පල ගැන්වෙනවා. විවාහ කාරක සිකුරු ග්‍රහ තාරකාව රාහු එක්තරා යන සෙසර ඍතුවේ ජනවාරි මාස 18 වෙනි දින රාත්‍රී 8:56ට ගුරු හිමිදනු රාශියට පිවිසෙනවා. ජ්‍යොතිෂයට අනුව මේ මොහොතේ සිකුරු බලවත් සන්ධ්‍යා යාමේදී උදාව පවතින්නේ ඉතා බලවත් සුබ මුහුර්තයක් වූ නන්දන මුහුර්තයයි. ස්ත්‍රී ග්‍රහයක වශයෙන් සැලකෙන සිකුරු ධනු රාශියට පිවිසෙන මොහොතේ බුදද එහි ගමන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විෂ්ණු ලක්ෂ්මී යෝගය උදාවනවා. ඒ අනුව පෙබරවාරි මාස 11 වෙනි දින දක්වා කාලය කාන්තා පැතුම් මල්පල ගැන්වෙන කාලයක් බවට පත්වීමේ ඉඩකඩක් පවතිනවා. බුදට සිකුරු මිතුරු ග්‍රහයකි. සිකුරුට බුදද මිතුරු ග්‍රහයකි. ග්‍රහ යෝගය උදාවන්නේ විශ්ව කේන්ද්‍රයේ ලක්ෂ්මී ස්ථානයක් වූ නවවැන්නේදී. ඒ අනුව ඉදිරි කාලය කාන්තාවන්ට ඉතා යහපත් කාලයක් බවට පත්වනවා. ඉදිරි කාලය තුළදී බොහෝ තරුණියන්ට මල්සරාගේ ආදර බැල්ම වැටෙනවා. විවාහයක් බලාපොරොත්තු වෙන් ගෙදරට නැති වෙමින් සිටින කාන්තාවන්ට දීකසද වූ පුරුෂයන්ට විවාහ මංගල යෝජනා ඉදිරිපත් කිරීමට පුළුවනි. පෙම්වතුන්ට පෙම් සටනේ ජය ගැනීමේ ඉඩකඩක් පවතිනවා. ජනවාරි මාස 18 වෙනි දින විශ්ව කේන්ද්‍රයේ ලග්න භාවයේ සඳහා කරුයි. 6 වෙන්නේ කේතුයි. 9 වෙන්නේ කුජ බුධහා සිකරුයි. 10 වෙන්නේ රවි. 11 වෙන්නේ ශනි. 12 වෙන්නේ රාහු. විශ්ව කේන්ද්‍රයේ ගජ කේශරී යෝගයද වැශී යෝගයද පිහිටා තිබීම විශ්ව ශක්තිය බලවත් වීමට හේතු වනවා. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින විවාහක කාන්තාවන්ට වාසනාවන්ත දරුවෙක් සිදුවනවා. විදේශ රටවල්වල තනතුරු බලාපොරොත්තුවෙන් සිටින කතුන්ගේ සිහින සැබෑ වනවා. විෂ්ණු ලක්ෂ්මී යෝගය කාන්තාවන්ට ව්‍යාපාර පටන් ගැනීමට සදස යහපත් යෝගයක් බවට පත්වනවා.